පුංචි පැඳපු බාප්පාගේ අක්කගේ දුව මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි ඔව් මගේ පුංචි බඳපු පාප්පාගේ අක්කගේ දුව මං චූටි කාලේ එකට සෙල්ලම් බත් එවපු කුමරිය සමානමයි ඔය බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි ලස්සන නොවේ මං බලන්නේ කතිගුණයි නුඹව බැන්දෝ තින් කුස්සියේ වැඩ මතයි මෙන්න බැන්දා ඉන්න කෙල්ල මට හොඳයි ඔව් මගේ පුංචි බැඳපු පාප්පාගේ අක්කගේ දුව මං චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සුඳුරිය ඕ මම පාන්දරට කෝල් කරන විට වේටි නේද සුඳුරිය ඒ දුක කියද්දි මගේ සල්ලි අරන් යාළුවෝ ටික පෙව්වා සුඳුරිය උඹට කෝල් කරලා කෝල් කරලා පිල 18යි සුඳුරිය මගේ කප්පු ෆෝන් බිල ගෙවන්න මේ සින්දුව හිට් වෙයිද සඳුරිය නෙවේ අම්මා කිව්ව ඉතුරු කැල කියන්න බෑ කියලා ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම ඉතින් ඔන්න යුත් ආට් බීට් ඔය විදිහට තමයි අද දවසේ අපේ ආරම්භය සනිටුහන් වෙන්නේ හැමෝටම ආරාධනා කරනවා මේ පැය ගත කරන්න ඉන්න කියලා වෙනස් විදිහේ පැයක් වෙයි ගායනයත් එක්ක සහ ඒ කතාබහත් එක්ක සාදර මේ කතාබහට අපිට අනවශ්‍යයි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඉන්ට්‍රොඩක්ෂන් එක මේ විදිහට අපි ඉවරයි ඒකම මම එන්ජියෝට මුල ටික අදන් යන්න බාර කරන වැඩසටහනේ මොකද මට තියෙනවා මෙතනින් එහා පැත්තේ ශාස්ත්‍රීය සංවාදයක් ඒක මමයි සචින්තයි කරගන්න කරගන්න නේද හරි එහෙනම් ඉතින් අද දවසේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා ඔයගොල්ලෝ දන්න ඉතින් දැක්ක කවුද කියලා සචින්ත පුලස්ති අයබෝන් සුසන්දා සුසන්දා කවුද ඉතින් බලන්න හොඳින් ඉන්න හොඳින් ඉන්න හොඳින් ඉන්න අද මේ දවස්වල වැඩ කටයුතු කොහොමද මේ දවස්වල සින්දු දෙක තුනක් වෙමින් පවතිනවා පටිගත වෙමින් පවතිනවා ඉතින් ඒ වැඩ තමයි ඔව් කියතම ගොඩ. ගෙදර ටෙලා ඉන්න. ඔව් ගෙදර ටෙලා ඉන්න. අතහන්න ගුණ හරි සාදර අනුග්‍රහය. මට තව තියෙනවා ගොඩක් ගොඩක් අහන්න තියෙනවා. මොකද ප්‍රෝග්‍රෑම් එකේ ඔය තියෙන පැයෙන් මට විනාඩි 50ක් විතර අයින් කරගන්න වෙනවා. අපි සජින්ද එහෙනම් ගමේම පටන් ගමු නේද? ඔව්. අපි කියමුකෝ පාවල විස්තර. ගම නම් කලුබෝවිල. දැන් මේ රස්සල මගේ
ස්ටුඩියෝ එක ඒ පැත්ත ඒක හැදෙනවා මම පිළියන්දල වෙලක් කයිනේ ලස්සන සුන්දර ප්‍රදේශයක පවුලේ අම්මා තාත්තා මල්ලි මායි නංගි පස්සෙනයි කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයට ගියේ මියුසික් තමයි තේ ජීවිතේ නම ගන්නද ගන්න ගන්න මම දුවන්නන්නේ සචින්ත මේ අපි වැඩියට බහිමු ඔව් එන්ජි ඔය සුන්දර කතා ටික අහගෙන එයි මම පොඩ්ඩක් හාරමර ටිකක් අහන්න මොකද ඔයාව මේකෙන් තල්ලු කරලා දාන්න මේ අත පල්ලෙන් මේ වටලා දාන්න මේ හරි ලෝබයි මේ සචින්ත මේ දැනට අවුරුදු 4කට විතර උඩදී ඔව් 2016 ජූන් මාසේ 29 වෙනිදා ඔයා රිලීස් කරන බාප්පාගේ අක්කාගේ දුව සින්දු ඔව් මිලියන 1.7ක් හරියටම කියනවා මිලියන 1.7යි 95000ක් බල්ලා තියෙනවා මේ වෙද්දි දැන්ට අවුරුදු 3කට විතර කලින් ඔබ රිලීස් කරන වෛරේ ගිනිසලු ගීතය ලක්ෂ 3යි ගානක් බලන්න ගිය පාර ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඔබ කරනවා අවුරුද්දකට විතර කලින් සින්දුවක් 30000ක් විතර බලන්න ඒ සින්දුවේ නම කාලකන්නේ දේශපාලන දේශපාලනය වගේම අපේ රටත් කාලකන්ණි වෙලාද ඔව් දේශපාලන වගේ කියන්නේ දේශපාලන වගේම කාලකන්ණි වෙලා දේශපාලන වගේ කියන්නේ මොකද කියන්නේ දේශපාලන පමණක්ද සචින්ත මිසුන්ගේ චින්තනේ ඒකත් ඉතින් දේශපාලන හැමදේ අපි මේ ගන්න උස්මක් පවා දේශපාලන වෙලා තියි දේශපාලනී කරන්නේ මේ වෙලා තියි හා නැත්ද අයියෝ බොහොම කියන්නේ බන් හැමතැනම තියෙන දේශපාලනේ තමයි. අපි හැම දෙයකම තියෙන දේශපාලන. හැබැයි මිනිස්සු අවුරුදු පහෙන් පහට යනවා. ගිහිල්ලා කතර ගහලා එනවා ලොතරැයි ඇදේ කියලා. ඔව්. මොකද මම මේ ප්‍රශ්නේ ඔබට යොමු කරන්නේ මම දකිනවා ඔබ මේක ඇතුලේ කලාකාරයෙක් විදිහට. ඔබ දැන් ඉන්න මට්ටමේ නොසිටිය යුතුයි කියලා මම ඔබට යෝජනා කරනවා. ගොඩක් අය කියනවා. එතකොට මේ මම මෙහෙම දෙයක් ඇහුවොත් ඔයාගේ මාකටිං අංශ ෆේල් කියලා කිව්වොත් හොඳටම. හොඳටම ෆේල්. ඔව්. කලාකාරයෙකුට මාකටිං අවශ්‍ය වෙන්නේ නැද්ද? මේ යන වාතාවරණත් එක්ක අවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය. මම මෙහෙම යෝජනාවක් කරන්නම්. අමරදේව මහත්තයා ගෙනල්ලා මේ කොන්ටෙක්ස්ට් එකේදී. ඔව්. හිත ගැසුවොත්. ඔව්. ඔබ පිළිගන්නවද අමරදේව මහත්තයාට තැනක් නැහැ කියලා? මේ යන විදිහට නම් එහෙම තමයි. නෑ නේද? සජින්ද කොතනද අපිට වැරදිලා තියෙන්නේ? අපි කොතනද වෙනස් කරන්න ඕන කලාකරු විදිහට? අපේ මුලින්ම අපි ලොකු බරෑරුම් තැනකට මම පළවෙනි පාඩම එහෙම මම අහන්නේ මත් දෙක. ඉතින් කතා කරන්න ගියොත් එහෙම ගොඩාක් තැන් වලට කතා කරන ඉතින් ඊට වැඩිය මම ගොඩක් වෙලාට මම සයිලන්ස් ඉන් නිශ්ශබ්ද වෙන්න තමයි. ඒ කලාකරයෙකුට ඇත්තටම අකපැයිද මේ ගැන කතා කරන්නේ? කතා කරන්න පුළුවන් පුපුරලා යන අපි පුපුරමු මේක. මොකද ඒක හේතුව කලාව නාමයෙන් අපි දකින්න පතාක යෝධයෝ ගිහිලා දේශපාලන කඳුර වලට හේතු වෙනවා. ඒ හේතු වීම තුල ඒ ඒ කලාකරයොම්ම නැවත වතාවක් අපි කියන්නේ පීචන් වෙලා ජාතින් සමාව ගන්න අපිට වැරදුනාය කියලා. හැබැයි අපි දකින අපේ පරම්පරාවේ තරුණ කලාකරුවොත් යම් කිසි අරමුණකින් ගිහලා මේ දේශපාලන කඳුරු වලට එහෙම නැත්නම් ස්ටේජ් වල නගිනවා. දේශපාලනය කිරීම මිනිස්සෙක් වශයෙන් කලාකරයෙකුට අකපැදයක් නෙවෙයි. අපි ඒක අයිතිය. නමුත් අපි ඒකට මේ යොදන මේ අපි ජස්ටිෆිකේෂන් ටික තියෙනවානේ. මං ගියේ මේ හේතුව නිසාවෙන් කියලා. ඒක හරි නැවතතාවක් හදවත තට්ටු කරලා අපම හින අජූත උත්තර ටිකක් තමයි තියෙන්නේ. ඔබයි මමයි දෙකටම එකඟයි. කොහෙද අපි මේ වෙනස් කරන්න ඕනේ තැන? මුලින්ම දේශපාලනය හරි දේශපාලනයක් ඉන්න ඕනේ. එතනින් එහාට ඒක ටික ලැබෙයි කියලා මං හිතනවා. ඒක ඇතුළත මේ කියන්නේ අපි මේ දූපත් මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදෙන්න හැමෝම කියන සචින්ත අපි දූපත් මානසිකත්වයයි අපි අවුරුදු 100ක් පරණ මේ thinking pattern එකක් තියෙන මිනිස්සුයි ඊට පස්සේ මේ දේශපාලනයට බයින්ඩ් එකයි අපි හැමෝම කරනවා මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ මේ ඔබගේ mainstream එක rock නේ ඔය බාප්පගේ අක්කගේ දුව අපි ගත්තාම එතන තියෙනවා ඔබ alternate පැත්ත පෙන්නනවා ඒත් එක්කම මල් වට්ටිය ඔළුවේ තියාගෙන දේශපාලනයට කඩේ යන කලාකරුවන්ට ඔබ කියලා දෙනවානේ ඔබගේ ශාස්ත්‍රයෙන් මේ දේශපාලනයේ තියෙන මජරකම. ඔව්. එතකොට මේ අපි දකිනවා මේ 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 ගොම්පොරේ ඇස්සේ අපි කියන්නේ අර විකටේව රඟද්දී නළු විසිල් ගහන තත්ත්වයට අපි දැන් පත් වෙලා තියෙනවා. ඔව්. මං අහන්නේ ඔබගේ මේන් ස්ට්‍රීම් එක රොක්. ඔව්. ඔබ ඕල්ටර්නේට් සංගීතය පාවිච්චි කරන හැමෝටම ඒක කරගන්න බෑනේ. මේ කතා කරමින් ඉන්නේ ඇන්ජි.
ඇහුවනේ කලින් ගීතේ අර තියෙන ප්‍රකාශනය අපි කියන්නේ මේ අපි ගේන ඇගර්නි එක තුල සොෆ්ට් කරනවා ඒක ඒක SMS එක කරන්න පුළුවන් දැන් රොක් සිංගර් කෙනෙක් නම් ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ටැංගල්ට යන්න ඕනේ බෑ ඕල්ටර්නේට් සිංගර් කෙනෙකුට පුළුවන් රොක් එක ඇතුලේ පාවිච්චි කරන එලිමන්ට්ස් ටික තියාගෙන තමගේ හෘදයාංගම භාවිතය මිනිසුන්ට කියන්න මම එතනින් තමයි මේ මේක ටච් කරේ මේ ප්‍රශ්න ඇසිය යුතුයි කියලා සජින්ත ඔබගේ විසඳුම මොකද්ද කලාකාරයෙක් විදිහට कलाकार मिनी कि कथाकृत नम मंगित मुलिम अपे बुद्धिमट्ठम गतयुत अभी इपदेन दर्वट भाव अभी युगा टोपिकोले भाव साकुदाय पार्ट मुलिम अभी मुखदी इपदी मुखदर अभी उम का अरे मारे मट उमे आवितर मट पल उष्म गण्डे उष्म गण्डे धन कोई कोई मे उमेन अभी धन गण अभी आदरी कर मंगितना इसरा परंपरा मुद परंपरा सरल मंकी आराधना संगीत पटांग मन दंडने को पटांग मन दंडे हम रिदम मेलडी सर्वे सर कैरकनी वातावरण प्रहार सिंधु मुलिम पटांगा पटांगा
මිනිහට කියන්න බෑ. එஞ்சி චූටි බෝම්බයක් කිව්ව නේද හොයාගන්න. ආවද අපි අනිත් ප්‍රශ්නකින් ආවද? නේද? තනියට බ්‍රේක් එකක් අරගෙන ඒකත් අරගෙන මෙමු. බෝම්බ අරගෙන මොනවද නේද? හරි සශින්ත තත්ෙක් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා තව සින්දු අහන්න තියෙනවා සශින්තගේ ඇඟ ඇතුලේ තියෙන ඇත්ත අදහස් දැන් එළියට ගන්න ඕනේ සාදර. හරිද? ඔයා තමයි ඒක කරන්න ඕනේ. හා හා. ඒකට වඩා මේ විදිහක් තමයි. ඔව් ඔව්. වෙලාව දෙනවා අපි බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකෙන් පස්සේ ආයෙමත් එකතු වෙමු මේ youth thought beat. ඇන්ජි පරිස්සමෙන් අර සාක්කුවේ දාගෙන ආපු චූටි එක. ඔව්. හරිසෙ. අදින්න එපා. යද්දි ගාම්. මේ කියමින් උන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඕනේ නැහැ කියලා කිව්වනේ. මේ අප පුද්ගලයාට. අටුවා ටීකා ටිප්පණි එතකොට අනවර ගහන්න ඕනේ නැහැ. මොකද වැඩ කතා කරනවා. පුද්ගලයා වෙනුවට. මේ අර අපි උත්සාහ කරන්නේ එහෙමනේ. ඒ කියන්නේ සදා සමේ මේ සල්ලි පසුපස හබාගෙන යනවා වෙනුවට සල්ලි අපු වෙනුවෙන් වැඩ කරන ක්‍රමවේදයක් නේ අපි හදන්න try කරන්නේ දැන් අපි ලංකාවේ නම් බොහෝ විතර විශ්‍රාම වැටුප තමයි ටාගට් කරන්නේ නේද නෑ නෑ කියන්නේ මිනිස්සු හදන්න ඕනේ ක්‍රමවේදයක් ඒක තමයි අර ඉපදෙද්දි දුප්පත් වුණාට කමක් නැහැ හැබැයි මැරෙන්න දුප්පත් වෙන්න මැරෙද්දි දුප්පත් වෙන්න බෑ කියලා කියන්නේ හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ සල්ලි තමුන් වෙනුවෙන් වැඩ කරන්න ඒ වගේම තමයි කලාකාරයෙකුට මේ කටින් කතා කරන්න ඕනේ නෑ වැඩින් කතා කරොත් ඇති අනිවාර්යයෙන්ම අපි මේ ලස්සන සින්දුවක් ඇහැව්වා අපි පොඩ්ඩක් ඒක මියුසිකලි පැත්ත ගැන පොඩ්ඩක් කතා කරමු මොකද ස්පැනිෂ් එතකොට තව කර්ණාටක මේ ඔක්කොම වගේ මික්ස් වෙලා තිබුණා ඒකේ ඔව් ඔව් ඒ කියන්නේ මම ගොඩක් සින්දුවක් හදනකොට ඒ කියන්නේ මම පුංචි කාලේ ඉඳන් ගොඩක් ස්ටයිල්ස් ෆලෝ කරනවා ඒ කියන්නේ එකක් කියලා නෑ රොක් කියලා මගේ මේජර් ජෝන් එක මේ රොක්ම නෙමෙයි මට පුළුවන් ඒ කියන්නේ පුළුවන් හැම තැනටම මම අතුරු සිතුරු තීන් තැන් වල රින්ගන් තායවා කියන්නේ අපිට කියන්නේ එක පාටම ගිහිල්ලා වෙන ස්ටයිල් එකකට යන්න පුළුවන් වෙන්න හැකියාව තියයි අපි දැන් මුලින්ම දැන් යා ජසමගි මාවත නිකන් අපිට පොඩ්ඩක් එක නිකන් ජයිව් වේ වගේ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ නිකන් කර්ණාටක දෙන් ගිතර මේ එන බෙර සද්ද මම ඔක්කොම يعني try කරනවා ඉතින් গিitar එකෙන් ගන්න එක එක experiment කරනවා experiment කරන එක තමයි මගේ මේ ගොඩක්ම වැඩේ ඉතින් දැන් අවුරුදු ගාන තිස්සේ මේ වෙනකොට සින්දු 60ක් විතර හදලා තියෙනවා හරි ඉතින් මම රසවිඳගෙන ඉන්නවා තාම record කරලා නැහැ හැබැයි සචින්ත අපි ඉන්නේ hina නියඟේක ඕනේ මට ගොඩක් කට්ටිය ඉනවා මේ සින්දු නැහැ කියලා මේ දවස් නියඟේක වෙන්නේ නේද ඩෝරයක් කැවිලා දුමික්ෂයක් කැවිලා ඇයි ඇයි ඔබගේ තාම හරියට හරියට ඇහෙන සින්දු තුනයිනේ තියෙන්නේ ඔව් ඇයි ඇයි මේ නියඟේ ගොඩක් කට්ටිය මාව කියන්නේ මම සාමාන්‍ය ෆුල් ඕපන් ඩයල් එකක් ඉතින් මේ වැරදි පැත්තට පාවිච්චි කරන්න ගත්තා ඒ කියන්නේ කරගන්න වැඩ වලින් සල්ලි දෙන්නෙත් නැහැ ගොඩක් ඉතින් මේ වගේ ඊට වැඩිය හොඳයි මට පාඩුවේ පැත්තටම ඉන්න කියලා මට දැන් ගිහිල්ලා මම වෙලක් හයින් පාඩුවේ ඉන්න ඉතින් දැන්ට කලාවට වඩා හුදකලාව හොඳයි කියලා හිතනවා නේද? එහෙම මානසිකත්වයක් තමයි දැන් තාම ඉන්නේ. හැබැයි දැන් ආයේ එන්න ඕනේ කලාවට කියලා මට මේ ගොඩක් කට්ටිය කියනවා ඉතින්. හරි, සින්දු ගොඩක් තියෙනවා. එහෙන්නේ අපිට සින්දු තුනයි නේද සාදර. ඒක ඉතින් අපේ රටේ හැටියට තමයි ඉතින් නේද? මෙහෙමයි. ඕක මේ විග්‍රහ කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක දැන් රට කියපුව එක ගමුකෝ. කලාකාරයෙක් ඒ කියන්නේ කලාකාරයෙක් ගැන කතා කරොත් මේ ඔහු මේ මියුසික් මුදලාලි කෙනෙක් නෙවෙයි ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එහෙම දෙන කෙනෙක් නේද අපි බොහෝ විට දකිනවා මේ රූපවාහිනී නාලිකා එහෙම නේද මේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි ඒ කියන්නේ ඉල්ලන තමුන්ගේ ප්‍රේක්ෂකයන්ව තියාගන්න නේද මාධ්‍ය නාලිකාවකට ඊට වඩා කාර්යභාරය ලොකු එකක් කරන්න පුළුවන් නේ අපි දන්නකෝ එකනම් මිනිස්සු ඉල්ලන්නේ එක දිදීම ඉන්නවා ඉතින් හැමදාම දෙකට තල්ලු කරන්න උත්සාහයක්වත් දරන්නේ නැහැ කලාකාරයෙක් එහෙම නැහැ කලාකාරයෙක්ගේ චින්තනයක් කඩකන මම මේ කියන්නේ ගායකයෙක් ගැන නෙවෙයි ගායකෙක් කියන්නේ ටෙක්නිෂියන් කෙනෙක් හරි එතකොට කලාකාරයෙක් කියපුවාම ඊට වඩා අපි ගත්තොත් බ්‍රෝඩර් ස්කෝප් එක ඔළුව වැඩ කරනවා සංගීතඥයෙක් එමත් නැත්නම් මියුසික් මේක මික්සින් ඉන්ජිනේර් එක ඒ ටෙක්නිෂියන් අපි සංගීතඥයාට ගායකයාට නැත්නම් මික්සින් මාස්ටරින් ඉන්ජිනේරට පුළුවන් කලාකාරයෙක් වෙන්න ඒකට චින්තනයක් හදාගන්න යුතුයි
පළවෙනි එක ඒ චින්තනය පිළිබඳව අපේ ලංකාවින් ආටිස්ට්ලාට එහෙම ලොකු දැනුමක් නැහැ. හරි. එහෙම ඉගෙන ගන්න ආයතන නැහැ. ගුරු හරුකන් දුන්නේ නැහැ කට්ටිය. අපි ඔය කියන විශිෂ්ට ගණේ කලාකාරයෝ මේ ගායකයෝ කවුරුවත් මේ එහෙම දැක්මක් සහිත වැඩේ කරේ නැහැ. මේ අපිට ඇත්තම ගත්තොත් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. සත්‍යද සාක්ෂිදරයි. මේ මුදලයිලා තමයි ඉන්නේ. මියුසික් මුදලයිලා. මම මේ කියමින් හිටියේ මේ අනිත් එක මේක අහන්න වපසරේකුත් නැහැනේ. දැන් අපි මිනිස්සුන්ට මේ කියන දේ තේරෙන්නේ. අර ඒක තමයි මම මුලින්ම කිව්වා මුල හදන්න ඕනේ කියලා. හා. මානසිකත්වය හදන්න ඕනේ මුලින්ම. හැබැයි ඔබ ඒකෙන් ඉස්සලානේ ගියේ. මට උත්තරයක් දුන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම කිව්වේ මුලින්ම වෙනස් වෙන්න ඕනේ මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. කොහොමද කතා වෙනවා මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන? කොහොමද ඔයා දකින්න ඕනේ? ඒක කවුරු හරි කෙනෙක් පටන් ගන්නත් ඕනේ චේන්ජ් එක. චේන්ජ් එක පටන් ගන්න ගියනේ පටන් ගන්න දෙන්න එතනම අර මොකක්ද ඒ කියන්නේ අර එතනම ගෙල සිඳර මොකද වචනත් මේක තියෙන උගල මේ ඒ වගේ කියන්නේ පටන් ගන්න හම්බෙන්නේ නැහැ මේ නේ ලංකාවේ තුල කරන්න බෑ කියලා කියන්නේ මුදාලා ඉස්සර එනවනේ ඒක ආටිස් කෙනෙක්ට තියෙන තැන පොඩ්ඩක් පොඩ්ඩක් ඒක තමයි මම හිතන්නේ ඔබ මේ පසුගාමී ජීවත් වෙන්නේ මොකද මට අම්බෙච්ච මුදාලා ඔක්කොම හරි සන්තෝෂයි මුදාලාලම තමයි සන් ඕ බම් මුදාලා කලාකරු නමින් පෙනීතන මුදලයිල බොහෝ කෙනේ සියර 95ක් ඉන්නේ. ඔව් 98ක් විතර. හරි. එතකොට සචින්ත අපි මෙහෙම වැඩක් කරමු. අපේ ඉන්ඩස්ට්‍රි එකක් නැති බව අපි කතා කරානේ. ඔව්. ඉන්ඩස්ට්‍රි එක ගොඩනගන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ කලාකරු විදියට? ඉස්සෙල්ලා වෙනම විදියට අලුතෙන් හිතන්න පටන් ගන්න ඕනේ. කලාකාරයෙක් කෙනෙක් කෙනා කවුද කියන එක මුලින්ම දැනගන්න ඕනේ. එයා කොච්චර පැය ගන්න දවසට ඒ වෙනුවෙන් කැප කරන්න ඕනද? ඒවා ඔක්කොම දැනගන්න ඕනේ. ඒ කියන්නේ කලාකාරයෙක් වෙන්න ඉන්න එක්කනේ. සාය දැන් විශේෂයෙන් මියුසිෂන් කෙනෙක් වෙනවා නම් එයා මුලින්ම සින්දු අහන්න ඕනේ. නැත්නම් එයාට ගබඩාවක් නැහැනේ. තමන්ගේ ගබඩාව පැක් කරගන්න ඕනේ. ගබඩාව වැඩි කරගන්න ඒ කියන්නේ අහන්න 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 මම ගොඩක් ඉස්සර පොඩි කාලේ ආටිස්ට්ලේ හම්බුනාම අහන්න කොහොමද මියුසික් කරන්නේ. ඒතකොට කියන්නේ මම ගොඩක් ආස මියුසිෂන්ස් වල. ගායකයන්ට වැඩිය මියුසිෂන්ස් වල. ඔක්කොම කියන්නේ අහන්න. 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 අහන්න ඒ කියන්නේ අහන්නකොට තමයි තර වෙන්නේ. බැංකේ පිරෙන්නේ මේක. එතකොට තව ඒ ඊට පස්සේ න අයිඩියාස් උත් අපේම දෙයක් මේ කියන්නේ තමන් හොයාගන්න මුලින් ආටිස්ට් කෙනෙක් වෙනවා. තමන් හොයාගෙන තමන්ගේ හදවත තට්ටු කරාම එතන තියෙන ආර්ට් එක. ඊට පස්සේ එතනින් එනවා ක්‍රියේෂන්ස්. ඒ ටික එළියට දාන එක තමයි ඊට පස්සේ යාගේ වාක්‍යය. සචින්ද ලෝකෙත් එක්ක ගත්තාම අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකත් ගව ගානක් ඈතයි. අවුරුදු 100ක් විතර අපි පිටිපස්සෙන් ඉන්නේ. හරි අපිට ඉන්ඩස්ට්‍රි එකක් නැති බවත් අපි කතා වෙමින් හිටියා. ඒක ඔක්කොටම මුල දේශපාලනේ. අපිට තේරෙනවා ඉතින් මේ දේශපාලනේ වෙනස් කරන්න බෑ කියලා අපිට තේරෙනවානේ. එහෙනම් මිනිස්සු වශයෙන් මොකක්ද කළ යුත්තේ? කලාකාරයෙක් විදිහට මොකක්ද ඔයාගේ යෝජනාව? පුළුවන් තරම් මිනිස්සුන්ට ඉතින් තට්ටු කර කර දැන් මේකේ ලදි නෑ. ඇනන කියන්න ඕන කියලා කියන්නේ. අන්නේම කියන්න ඕනේ මෙතන නෙමෙයි ඉන්න ඕනේ මෙතන නෙමෙයි අපි තන මෙතන නෙමෙයි කියන්නේ කියන්න ඕනේ. හැබැයි ඔබ ඒ ඒක කියන්න උත්සාහයක් දරුවා. දරුවා ඒක මට එතනින්ම මේ 34000යි බැලුවේ. ඔව් ඒකින්ද මට එතනම එපා වුණා මොකද්ද මේ උනේ කියලා. ඉතින් මේ සමහරවිට ඒ වචනේ බර ඇරුම් ඇති කාලකන්ණි කියන වචනේ ඒක දැන් ගොඩක් වෙලා නෑ කොහොමහරි වගේ නේද පාවිච්චි ඉන්නේ. ඊට වඩා මොහොරක් අපි කතා කරනවානේ. ඔව් මේක තමයි ඇත්තම කාලකන්ණි. ඉතින් මේ අපේ මේ අවුරුදු 72ක් තිස්සේ මේ මිනිසුන්ගේ කාලේ කාදම මේ. ඒ කතා කරන කුණු හරුප වලට සෑහෙන මාකට් එකක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. දුරු මං අර මුලින් කිව්වා මම යෝජනා කරොත් ඔබ ඔබ මාකටිං වලින් ෆීල් කරනවා. මම තෙතෙන් තමයි එන්නේ හැදේ. මෙහෙමයි එන්ජි දියුණු රටවල ගත්තාම කලාකරුවා සංගීතඥයෝ අපි ආටිස්ට් ආර්ට් එක කරනවා. ඔව්. ඒක ප්‍රොමෝට් කරන්න වෙනම රෙකෝඩ් ලේබල් තියෙනවා. ආටිස්ට් මැනේජ්මන්ට් හබ්ස් තියෙනවා. හරි උදාහරණයක් ගත්තොත් එහෙම සචින්තට කොන්සර්ට්ස් සෙට් කරන්නේ ඒ හබ්ස් වලින්. මෙයාගේ ගාන කතා කරගන්න පරිදි කියන්නේ ඒ හබ්ස් වලින්. ඒකට මැනේජ්මන්ට් ෆී එකක් ගන්නවා. මාකටින් ටික කරන්න, මෙයාගේ ඊළඟ ඇල්බම්ස් ටික කරන්න, මෙයාගේ කොන්සර්ට් එකට යන්න ඕන වාහනේ ගෙදර ඉඳන් ඒ බට්ල සර්විස් එක කරන්න. හැම දෙයක්ම ඒ ආටිස්ට්ගේ ආර්ට් එක කරන්න වපසරිය හදලා දීලා තියෙනවා. අපේ රටේ හරිම සෝචනීයයි තින් කියන්නේ මේ ආටිස්ට් සින්දු හදන්න ඕනේ. හරි ලියන්න ඕනේ. අපි සොංග් රයිටර් කියලා ගත්තාම මුළු අපසරියක්ම හැන්ඩල් කරන කට්ටිය. ලියන්න ඕනේ, කියන්න ඕනේ, මෙලඩිය දාන්න ඕනේ, මියුසික් කරන්න ඕනේ, මික්සින් මාස්ටරින් අඩුම ගානේ ඉන්ජිනේර ළඟට හරි ගිහිල්ලා කියන්න ඕනේ. මේක තමයි මේ කියන පිට රටවල ඒවා දියුණුයි. මෙලඩිය එක යවපුවාම ඒකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක කියපුවාම මික්ස් ඉන්ජිනේර දන්නවා මොකද්ද මේකට එන්න ඕන කලර් එක කියලා. හරි එතනින් පස්සේ රෙකෝඩ් ලේබල් එකෙන් ඒ වැඩේ බාර ගන්නවා. ඒ කට්ටිය චැනල්ස් වලට ඩිස්ට්‍රිබියුට් කරනවා.
අපි බොහෝ විට දකිනවා අපි මිලියන් 5ක් පන්නන්නේ බොහොම කලාතුරකින් කැම්පේන් එකක් නොකර සල්ලි දීලා ගස්වන්නේ නැතු. හැබැයි අපි දකිනවා ලෝකයේ එළියේ මියුසික් අපි යුනිවර්සල් ලැන්ග්වේජ් එකක් නේ සිංහලෙන් කියපුවාම මේ මිලියන් 5ට වඩා අඩු වෙන විදිහක් නැහැ නේ. ඉංග්‍රීසියෙන් කියපුවාම යනවා බිලියන් ගානක්. හරි මේක අපි හඳුනගෙන නැහැ. උදාහරණයක් මේ කියන්නේ අපේ රටේ මේ ණය ටික ගෙවා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. 2015 සචින්ත මේ ලෝකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාට එකතු වෙලා මේ කරනවා මේ රිසර්ච් එකක් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක කොච්චර ලොකුයිද කියලා. ඒකේ මියුසික් කැලල විතරක් ගත්තොත් US ඩොලර් බිලියන් 600 ගානක වටිනාකමක්. හරි? ඒකෙන් අපි වාසන් වශයෙන් අපි 54 න් පංගුවක් විතර කරා නම් අපේ අයවැය හිඟේ පියව ගන්න පුළුවන්. YouTube එකෙන් සල්ලි හම්බෙන ක්‍රමවේදයක් මේ කියන්නේ. මේ ගණන් ගන්නවත් නැති තැනකට පත් වෙලා තියෙන. ඉතින් ඒකොට මේ අරුමයක් නෙවෙයි සචින්තලා මියුසික් අතහැරලා දාලා පැත්තකට ඉන්නේ. මේක හැබැයි දුක කියලා කියන්නේ ඉතින් අර නේද විහිළු කාරු වෙවිලා බල්ටි ගහනවා නළුවුන්ට බලන් ඉඳලා තියෙන. දක්ෂය පැත්තකට නා. සශිත අපි තම ලස්සන සින්දුවක් අහමුද? කද්ද කියන්නේ යන්නේ. මේක ලස්සන කියන්නේ මේ පොඩක් බය වෙන්නේ නැහැ වයිරකින් සිකු. අපි හම්. ආ අපි හම්. මේක දැට අවුරුදු 3 ක්‍රීතර කලින් එකෙක් ස්ටයිල්ස් ඒකේ ගොඩක් දුරට රොක් තමයි රොක් සහ ඒක ඕල්ටර්නේටිව් කියන ආරට් තමයි ගොඩක් කියන්නේ මොකද ලංකාවේ ඇත්තම රොක් මියුසික් කරලා වැඩක් නැහැ කියලා මම දැන් තේරලා දෙනවා. ඒ කියන්නේ ලංකාවේ රොක් කහන කැපැසිටි හරි පොඩ්ඩයි. ඉතින් මම දැන් පොඩ්ඩක් මගේ වේට් එක පොඩ්ඩක් අඩු කරලා සම ගොඩක් කට්ටිම කියන මොනවද ළමයි ඔය බෙරියක් දෙන්නේ කෑ ගන්න එපා කියන ගොඩක් මේ ඇයි එහෙම 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 පෙරසක් හදා ගන්න පුළුවන් නේද? අපි ඉන්න අපිට ලංකාව හරි පුංචි ප්‍රමාණයක් කියන දැන් වෙන රටක ලොකු පොඩි ජනගහනයක් ඉන්නේ මේක ඇත්තටම දූපතක් නෙමේ. ඉතින් මේ වෙන රටක ගිහිල්ලා රොක් කියලා ගැබුවොත් එමේ කෙනෙම බිලියන ගණක් ඉන්නවා බලන්න මිලියන ගණක් ඉන්නවා බලන්න මේ ජනසාව. ලංකාවේ එතෙන්ට නෑ ඉතින්. එතෙන්ට අපි හදමු. Why?
විසිලු මතුන අපි බ්‍රේක් එකක් ගන්න ඕනේ බ්‍රේක් එකෙන් පස්සේ ආයිමත් එක තුමු නේද සාදර අනිවාර්යයෙන් හරි එහෙනම් ඒක තුලා ඉන්න අපිත් එක්ක අපි බ්‍රේක් එක කරන් ආයිමත් වෙනවා අද අපි උන්නේ වෙනස්ම කතාබහක වෙනස් විදිහට සමාජය ආමන්ත්‍රණය කරන පුද්ගලෙක් එක්ක මෙතනින් එළියට ආවේ නැති වුණාට මෙතනින් අවබෝව අපි හැමෝම දැක්කා අපි තව ටිකක් කතාබහ කරමින් යනවා ඒ පිළිබඳව මේ සජින්ත ලංකාවේ ආට් එක කොයි බදරද සංගීතය මට හිතා ගන්න බෑ මම තාම බලාපොරොත්තු ඉන්නවා ඔයගෙන් උත්තරේ ආට් එක මං වැඩි කතා කරන්න කැමති නෑ මම වැඩ තමයි කරන්න කැමති ඉතින් මේ ඉස්සරහට තියෙන ලොකු බ්ලාස්ට් ගොඩක් එතනට අවශ්‍ය කරන ප්‍රෙෂර් මේක්ස් ඩයමන්ඩ් කියන කතන්දරය තියෙන ආල්දින ප්‍රෙෂර් එක තමයි ඉතින් මේ ප්‍රෙෂර් එක දරාගෙන විමන්තිය එලියට් දාන්න බලන් ඉන්නවා ඉතින් විමන්තියක් වෙන්න බෑ පොරොත්තුත් තියෙනවා ඇත්තම කතන්දරය ඒකයි ඉතින් ඒකින්ද මේ වෙලාවේ මං හිතන්නේ අර ඊශ්වරේ වෙන්නද කොයිද මේ අර නරක කාලේ අපම මේ මොනවාද බට කන්න උනාලුනේ සෙන්සුරට ඔව් ඉතින් සෙන්සුර සෙන්සුරුගේ මේ මේකට ඊශ්වරේ වෙන්නට බට කන්න බටකොල කන්න නෑ ඔව් 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 සෙන්සුරුගේ බලපෑමට සෙන්සුරුගේ බලපෑමට ඒකින්ද ඉතින් ඒ වගේ කියලා හිතාගෙන මම ඉතින් දැන් මේ දස්ටිකේ ගත කරනවා අර විෂ්ණු දෙවියෝ විෂ්ණු දෙවියන්ට බටකොල ආ විෂ්ණු දෙවියෝ නේ ඊශ්වර නෙමෙයි විෂ්ණු දෙවියෝ තමයි බටකොල කෑවේ ඉතින් මේ අපි කකා ඉන්නේ මේ දවසල අපි කකා ඉන්නේ බටකොල ඉතින් මේ ඒකින්ද අපි මේක මේ පුලුවන් තරම් ඉක්මනට ඒ කියන්නේ වෙනසක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්ත වෙනස බොරු වෙනස නෙමෙයි. ඉතින් ඒකත් එක්ක ගොඩක් ස්ටඩි කරනවා. දැන් ඉස්සරහට එන්න තියෙනවා ගොඩක් මුලින්ම දාන්න යන්නේ මම දැන් අර 30,000ට වැටුණානේ. 30,000. එංග ආයි ගන්න ඕනේ අඩු ගන්න මිලියන දෙකක්වත් උඩට ගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම බැලුවා අර පොඩි සරල සින්දු දෙක තුනක් දාන්න. මගේ සරල මෙලඩිස්ුත් තියෙනවා දැන් ඕන මනුස්සයෙක් ගත්තා. නිකම් මේ වගේ මේක මීනින් එක අන්තිමේටම තමයි තේරුම් ගන්න යන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා මුල් ටික නිකන් මේ මෑනේ මංජු ගාවනේ වෙල්පා අක්ක ගාවනේ මිල්ටන් අයියා ගාවනේ මාතුන් මාමා ගාවනේ ප්‍රියා ගාවනේ පොඩක් අසා ගාවනේ මුලින්ම හිතන්න බැරි වෙයි මේ මොන වගේ පැත්තක දෙන්න කියලා පස්සේ 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 මම ඔලු ප්ලෑන් එකක් තියෙන පොඩි ප්ලෑන් එකක් වැඩ කරනවා ගෙසා දැන් ඔවා කිව්වා ගැර මාකටින් පැත්ත පොඩ්ඩක් එකතු කර ගන්න ඕනේ ඊට පස්සේ තව ටික කාලෙකින් එන්න තිනවා රාවණා කියන එක 60ක් විතරම තියෙනවා කිව්වනේ රෙකෝඩ් කරන්න නේද ඔව් දැන් පිස්සු සින්දු 3 4ක් දාලා ඊට පස්සේ පොඩ්ඩ බැනුන් ඒවට පස්සේ රාවණා කියන එකක් තියෙනවා ඒක දාලා තමයි පොඩ්ඩක් අල්ලමුද බලන්න රාවණා යන්තු මන්ත්‍ර කන්ත තන්ත්‍ර සූසට කරා කියලා පැමිණෙව් සීතා මත විතරා කිවු ඒක තමයි අවසානේ. ඔව්. ඉතින් ඒක ගොඩක් ස්ටඩි කරා. ඒකත් මේ ඒකත් ලොකු කරන්නේ. ඉතින් මේ ස්ටඩි කරගෙන මම අහපු ප්‍රශ්නෙට දුන්නේ අර කලින් සින්දුවේ ලස්සන උත්තරය කියන්නේ මං ඇහුවේ ප්‍රශ්නය
මිත්‍රෝනි ලංකාවේ සංගීතය කොයි බඩටද කියලා මේ සචින්ත උත්තරය දුන්නේ දන්නේ නැහැ කියලා සින්දුවේ අපිත් දන්නේ නැහැ ඉතින් මේක කොහට ඇවිද කියලා අපිත් බලාගෙන ඉන්නවා يعني කන්න ලව් කරලා අපි යනවද නැත්තම් වෙන පැත්තකට යනවද මේ අපි වෙන පැත්තකට යමු මේක ඉතින් ගොඩ දාගන්න නේද අර දියසෙන්වත් එන්න ඕනේ අවෝ ඒ කියන්නේ දියසෙන් එක්කෙනෙක් ඇවිල්ලා මදි ඔව් يعني මේක ලොකු ඇත්තටම මේ पंडित कथा मिनसु मे दवस हरी योट आर्थिक अपहसुका ब्लमाई संबंधी प्रश्न तीन पौल प्रश्न अड़ेला तीन मुख्य पौल हस्बैंड वाइफ दें खटार उत्तर उपहिता मिनसु मनोवाद कल युते मुखद मे बेला अलुते स्थिति युत मुड़ी तम कन्टीट कलुला තමන් හොයාගෙන එතකොට ද I can the regular method of doing something it's an art යම් කිසි දයක් හරියට කරන්න නේද ඒක ආර්ට් එකයි නේද ආර්ට් එක ඇඟට දාගන්න සබදම්පත් එන්ජි මම මුලින් කිව්වා නේද ඒ කියන්නේ මේ ශිල්පියා සහ කලාකරුවා කියන එක වෙනස් කියන එක ද ඔබට කලාකරුවෙක් මුණ ගැහුණා කියලා මම හිතනවා ඔව් ඔව් මොකද කලාකරුවාගේ අර thinking එකත් එක්ක තමයි කලාව බිහි වෙන්නේ ආර්ට් එක බිහි වෙන්නේ එහෙමත් නැතුව දැන් අපි ගත්තොත් එහෙම බොහෝ විට මේකේ අපි දකින ආටිස්ලා විදිහට පෙනීහිට කණාකලුව විදිහට පෙනීහිටන කට්ටිය මේ මාකට් ලීඩර්ෂිප් එකක් ගන්න මාකට් ලීඩර්ස් නෙවෙයි ඒ කට්ටිය ෆලෝවර්ස් මොකක් හරි දැකලා කොපි කරලා ඒ වගේ එකක් කරන්න තමයි උත්සාහ කරන්නේ නම් විචින්තනය ගේන්නේ ගහට වැරලට ඇලට දොලට මේ සතා සිව්පාවට ආදරය කරන කට්ටිය නෙවෙයි මුදල මත පදනම් කරගත්ත මේ ජීවන රටාවක් තුළ සමාජ රටාවක් තුළ මුදල හමාගෙන යන්න views ටික ගහගන්න ප්‍රසිද්ධිය ගන්න නැත්නම් ඊළඟ ඩීල් එක ඊළඟ කන්සර්ට් එක ගන්න වැඩ කරන කලාකරුවන් අතරින් මේ අද සචින්ත සචින්ත අපි දෙක මුණ ගැහෙනවා මේ මම ඇත්තරම ආයතනට ගරු කරනවා මේ මේ මගේ කෙනෙක්ව මෙතනට निर्माण දැන් ඒක පැත්තකින් තියලා දැන් අපි වර්තමානයේ දකින්නෝනේ නව પરම්පරාවක් බිහි වෙලා ඉන්නවා විවිධ මාදිලියෙන් ගීත නිර්මාණය වෙනවා විවිධ විදිහට අර මොකද හිතෙන්නේ ඒ ඇවිල්ලා තියෙන ගමන ගැන කොහොම හරි අලුත් දෙයක් වෙන එක තමයි මගේ බලාපොරොත්තු කවුරු හරි කමන්නේ හොද්ද අලුත් දෙයක් වෙනවා නම් අපි
කුහක වෙන්න හොඳ නැහැ ඒ දේ මේ මේ කියන්නේ අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕන අනිවාර්යෙන් ඒක ඒක දැන් මම ඒ කියන්නේ ඒක ඒක වාර කිව්වේ ඒක මම අද වෙනකන් දන්නේ නැහැ වා මට හරියටම දන්නේ නැහැ ඒකට වා කරපු නිර්මාණ ඒක අනර්ග නිර්මාණයක් ඉතින් ඒක රස විඳින්න බැරි මානසිකත්වයක තියෙන මිනිස්සුනේ ගොඩක් හරි ඉන්නේ ඉතින් ඒ එතෙන්ට තල්ලු කර ගන්න ඕනේ ඉතින් මේ ඉන්න අනෙක් අලුතෙන් එන කට්ටියවත් එතෙන්ට ගන්න ඕනේ මොකද ගොඩක් ලොකු කට්ටිය ඉතින් අර මල් සින්දු වලට තල්ලු කර දානවා ඉන්න හොඳ මේ ළමයින් වෙයි ඉතින් එහෙම කැටගරයිස් වෙලා තියෙන්නේ ඔව් ඒ කැටගරයිස් වෙලා තියෙන සල්ලි තමයි ඉතින් ඒ කියන්නේ සල්ලි මත තමයි කියන්නේ සහ මේ සෝෂල් මීඩියා සහ මේ මාකටිං කැම්පේන්ස් නිසාද ට්‍රෙන්ඩින්ග් සහ වියුස් මත නිර්මාණ පදනම් වෙලා තියෙන නිසාද එහෙම එකක් තියෙනවා ඒක මොකද ඔයා හිතන්නේ මොකක්ද ඔයාගේ අයිඩියා එක අයිඩියා එක මෙහෙමයි අලුත් දේවල් කරන්න ඕනේ හොඳ සාර්ථක නිර්මාණ බිහි කරන්න අලුත් විදිහට හිතන්න ඕනේ අලුත් දේවල් අපි ලෝකේ තියෙන අලුත් දේවල් හැම වෙලෙම ස්ටඩි කරන්න ඕනේ ඉතින් ඒකත් එක්ක දැන් මමත් මේ දවස්වල EDM music පොඩ්ඩක් ස්ටඩි කරනවා කියන්නේ මම මෙහෙම rock විතරයි මම මෙහෙම එහෙම නෙමෙයි මම දෙම වාසියක් මාගෙන හොඳ නිර්මාණ බිහි කරන එක තමයි බලාපොරොත්තු ඉතින් ඒක ඇතුළත අපි දැනගන්න ඕනේ මේ ආර්ට් එක කීයද රැකගෙන ඉස්සරහට යන මේ මගේ යෝජනාවක් තියෙනවා මේ වෙලාවේ කියන්නේ මේක ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරනවට වඩා යෝජනාවක් විදිහට අපි තුන් දෙනාමත් මේක බලාගෙන ඉන්න අපේ රසිකයා වුණොත් දැනගත යුතුයි ප්‍රධාන කාරණයක් තමයි කලාවක ප්‍රගමණය සඳහා අනිත් කලාකරුවන්ගේ මේ ඇප්‍රීෂিয়েෂන් එක يعني හොඳ නිර්මාණයක් අගය කරන්න බැරි නම් එහෙම කුහකනම් එම කලාවක් නෙගටිව් කියලා හිතන්න බෑනේ. ඒ කියන්නේ මේක ආණ්ඩුවකින් හදලා දෙන දෙයක් නෙවෙයි කලාව. මේක වටා රොක් වෙච්ච පිරිසක්. ඒකට මේ ව්‍යාපාරිකිනුත් ඇතුළත්. මොකද කැපිටල් එක ධනෙ තියෙන්නේ ඔවුන්ගේ අතේ. කලාවට යොදවන්න ඕනේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එම නිත්තවල ගුණය මේ අපි පහුගිය වැඩසටහනොත් කතා කරන්නේ. මේ නිත්තවල ගුණය මේ ආසියාවේ මේ හොඳම dance විදිහට තේරිපත් වෙනවා. එතකොට මේ ඔහුට නිදහස තිබුණා නම් dancing ප්‍රගුණ කරන්න සහ ශිෂ්‍ය පරම්පරාවට ඒක full time කෙනෙක් විදිහට වැඩේ කරගෙන යන්න මේ මීට වඩා සුන්දර රටක අපි ජීවත් වෙන්නේ අපේ නර්තනයේ මීට වඩා මේ ලෝකේ බබලන තැනක තියෙන්න වා වෙන්න පුළුවන් නිත්තල ගුණයට සිද්ධ වෙනවා කුඹුරු කොටමින් එන ළමයින්ට උගන්වන්න හරි එතකොට මේ capital එකේ තියෙන මේ කැපිටල් එක එන්නේ නැහැ මේක ඇතුළට. ඒ කියන්නේ කලාකරුවන් සිද්ධ වෙනවා කැපිටල් එක හඹාගෙන යන්න. ප්‍රොජෙක්ට් එකක් ගන්න. එතකොට කලාවකට පැත්තකින් තියලා මේ අවශ්‍ය ආයතනය හෝ ඒ පුද්ගලයාගේ මේ අවශ්‍යතාවයට තමයි ගීතේ නිර්මාණය කරන්නේ. නේද සජිත්? ලොකු ප්‍රශ්නයක්. කියන්නේ අපි මේක ගොඩනගා ගත යුතුයි. අපි මීට වඩා සුන්දර මිනිස්සු වෙන්න ඕනේ. ඒක තමයි සජිත් කිව්වේ මේ අපිට මේ පරිසරයට ආදරය කරන මිනිස්සු සංවේදී වෙන මිනිස්සු වෙන්න ඕනේ කියලා. මේ රියල් මේ දේශප්‍රේමියා කියලා කියන්නේ අර මයික් එකේ ඉස්සරහට ගිහලා කෑ ගහන පුද්ගලයා නෙවෙයි. හරි. නියම දේශප්‍රේමියා නම් අර කිව්ව වගේ ටොපික් වලවත් පාටි දාලා යන්න බෑ. මේකෙන් වෙන හානිය දැකිය යුතුයි. හරි. ඊළඟට අපේ එන પરම්පරාවට මේවා උත්ප්‍රේරණය කළ යුතුයි. කියා දිය යුතුයි. අනිවාර්යයෙන්. මේ වැඩේ මේකයි මේ නෝන මහත්තයෝ මොකද මෙහෙම නොකරොත් එහෙම වෙන්නේ මේ වගේම කුණු වේගන යනවා. තව ටික දවසකින් අපිට මේක දිනනවා මට අපිට දැක්මත් දිනනවා කියලා ඉතින් ඉඳ පේනවා ඉතින් ඉස්සරහට ඔක්කොම මේක විනාශ වෙනවා පැත්ත පේනවා. හ්ම්. ආත ගන්න පුළුවන් අපිට. සජන්තෝ කියන්නේ සරලව කියන්නේ මේක කුණු කරන්න එපා කියලා නේද? ඔව්. හ්ම්. හරි. අපිට කතා කරන්න වෙලාව තිබ්බනම් හොඳයි කියලා හිතනවා මම හිතන්නේ හොඳ සංවාදයක් තමයි ගියේ. නමුත් අපිට දුකින් හරි ඒක සමාප්ත කරන්න සිද්ධ වෙලා තියෙනවා. සජන්ත අවසාන වශයෙන් කියන්නේ කොමනාද දැන් ඉදිරියේදී තියෙන අනාගත බලාපොරොත්තු සහ මේ දක්වා වාට සපෝට් කරපු කෙනෙක් හරි ඉන්නවා නම් ඔන්න දැන් මතක් කරන්න අවස්ථාව තියෙනවා. කරපු කට්ටිය නම් ඉතින් අතේ ඇඟිලි ගහන්න තමයි. ඉතින් ඒක ඇතුලේ මට ගොඩක් ලොකු රසික පිරිසක් ඉන්නවා සහ ගොඩක් හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒක තමයි දැන්ට තියෙන්නේ කියන්නේ එකම වත්කම්. වත්කම නේද? ඔව්. දැන් අනාගත බලාපොරොත්තු නම් කිව්වා ගොඩක් දේවල් කරන්න බල. ගොඩක් තියෙනවා ඉතින් මේ කියනට වැඩිය මං කරන්න තමයි කැමති. අද මේ මම කතාවට ඇදලා ගත්තා මම සාමාන්‍ය ගිහිලා ඕනේ නැහැ තමයි තරංගේ මගේ. හරි. එහෙමනම් ඔයාගේ අලුත් නිර්මාණ කරන්න ඉන්න වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා ඔයාලට හදවතින්ම සුබපැතුම් එකතු කරනවා සශින්ත අද දවසේදී. මම සුදු ඔබ දෙපළටත් මේ වගේ දිගටම මේ ප්‍රෝග්‍රෑම් එක කරගන්න ශක්ති ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉතින් නැවත දවසක හොඳයි මේ ටොපික් එකට කතා කරන මේ කියන්නේ ගොඩක්
තැංගොල්ට ගියා මේක නෑනේ දැන් මෙතන ඒක තියෙනවා ඒ කියන්නේ ෆීල් එක දන්නවා ඒ කියන්නේ අර ආටිස්ට් කෙනෙක්ට ඒ කියන්නේ අහල් I see you to ප්‍රශ්න දිනවනේ දැන් ගොඩක් ගියාම අනේ අර ගැලපෙන්නේ නෙළුම් පිටි පිපි පිට කසය වගේ ප්‍රශ්නනේ දැන් මේක සබ්ජෙක්ට් එක ඇතුළේ ඉතින් හරි මේ හරිම සතුටු ආගේ ඔබ දෙපළම විශේෂ ඔබ ඔබ හරි ඉස්සරහට හොඳ ගමනක් තියෙනවා තව නිර්මාණ කරන්නවත් ප්‍රසංගින් අපි බලන් ඉන්නවා ඔව් එහෙමනම් ඉතින් අද දවසේදී අපි සමුගන්න තමයි සෝදානම් වෙන්නේ බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ලස්සන සින්දුව කහන ගමන් තමයි අපි සමුගන්නේ එහෙමනම් සාදර අපි අන්ද ඔව් සමුගන්නා වගේම සමුදෙමු නේද සමුදෙමු ඔව් එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගිහින් එන උගල හැමෝටම සුබ දවසක් सुनो तीन वन गन्न मो सुंदरी